අද හෙට උසස් පෙළ විභාගය පවත් වෙනවා. එනිසා උසස් පෙළ විභාගයට සූදානම් වෙන දරුවන්ට ආශිර්වාදයක් කරන්නේ කියන කාරණය. අපොස උසස් පෙළ විභාගයට සූදානම් වෙන පින්වත් දුවා දරුවන් තේරුම් ගන්න ඕනේ, ලෝතුරා බුදුරජාණන් වහන්සේ නිරතුරුවම දේශනා කරනවා යම් දරුවෙකුට අනාගතයේ ඉහළ වෘත්තිකයෙක් වෙන්න අවශ්‍ය නම් ඊට අදාළ මාර්ගය. පින්වත් දරුවන් අනාගතයේ ඉහළ වෘත්තිකයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබලාගේ මේ සුන්දර පාසල් දිවි අවසාන කඩයිම වන මේ උසස් පෙළ විභාගයේදී ඔබ ඔබලා බුදුරජාණන් වහන්සේට කීකරු වෙන්න දක්ෂ වෙන්න ඕනේ. එතනදි බුදුරජාණන් වහන්සේ ඉගෙන ගන්න වැඩිහිටි දරුවන්ට මතක් කරන්නේ ඔබලා අනාගතයේ බලාපොරොත්තු වෙන ඒ ඉහළ වෘත්තිකයේ කියන ඒ තැන ලබන්න අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ මොකක්ද? මහණ බමුණන්ට කීකරු වෙන්න කියනවා. මහණ බමුණන්ගේ අවවාද අනුශාසනා ලබන්න කියනවා. එතකොට මහණ බමුණු කියලා කියන්නේ පින්වත් ඔබ බෞද්ධ දරුවෙක් නම් මහා සංඝරත්නය, ඔබ ක්‍රිස්තියානි එහෙම නැත්නම් අන්‍ය ආගමික දරුවෙක් නම් ඔබලාගේ ආගම්වලට අදාළ ඒ ගෞරවනීය පූජකතුමන්ලා. ඒ නිසා මුලින්ම ඔබ දක්ෂ වෙන්න මේ උසස් පෙළ විභාගය පටන් ගැනීමට පෙර ආතුවා උසස් පෙළ විභාගය පවතින කාලය පුරාවට බුදුරජාණන් වහන්සේට කීකරුභාවයෙන් මුලින්ම මහණ බමුණන් සිහිපත් කරගෙන, ඒ කියන්නේ අතීතයේ වැඩ සිටියා වූ කොණ්ණඤ්ඤ මහෝත්තමයාණන් වහන්සේගේ පටන් මේ මොහොත දක්වා වැඩ සිටින ඒ ආර්ය මහා සංඝරත්නය සිහිපත් කරගෙන ඔබලාගේ ආගම්වලට අදාළ අනිකුත් ඒ සාස්තුන් වහන්සේලා පූජකතුමන්ලා සිහිපත් කරගෙන පින්වතුනි සුවපත් වේවා කියලා හිතන්න. ඒ සියලුම ආර්ය මහා සංඝරත්නයට පින්තුනේ නිරතුරුවම සිතෙන් වන්දනා කරන්න. ඒ පළවෙනි කාරණය. දැන් විභාගයට ඔබ ගෙදරින් නික්ම යන්න පෙර ආතුව එහෙම නැත්නම් හිමිදිරි උදෑසන අතීතයේ වැඩ සිටියා වූ ඒ ආර්ය මහා සංඝරත්නය සිහිපත් කරගෙන මේ මොහොතේ ඔබේ ගමේ පන්සලේ ඔබේ ගමේ ආරණ්‍ය වැඩ සිටින මහා සංඝරත්නය සිහිපත් කරගෙන පින්තුනේ හදවතින් වන්දනා කරන්න. හදවතින් වන්දනා කරන්න. ඊට වඩා ශ්‍රේෂ්ඨ පිනක් කුසලයක් ඔබේ ජීවිතයට ලබන්න බැහැ. ඊළඟට ඔබ කල්පනා කරන්න ඔබට මේ උසස් පෙළ විභාගය දක්වා පාසල් අධ්‍යාපන කාලය පුරාවට ඔබේ මුළු ජීවිතය පුරාවට ඔබට මහා බ්‍රහ්ම ගුණයන්ගෙන් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන්ගෙන් ඔබට පිහිට වුණේ ඔබ රැකබලාගත්තේ ඔබලාව පාසල් අරන් ගිහිල්ලා උපකාරක පන්ති අරන් ගිහිල්ලා උදේ පාන්දර නැගිට්ටෝලා ඔබ ඔබලාගේ අනාගතය කෙරෙහි පින්වතුනි විශාල බලාපොරොත්තුවකින් ඔබලාව ලොකු මහත්කලේ ඔබේ දයාබර අම්මා තාත්තා. ඒ නිසා සෑම උදෑසනකම විභාගයේ පටන් ගන්න පෙර ආතුව පටන් සෑම උදෑසනකම ඔබේ දයාබර අම්මා තාත්තා සිහිපත් කරලා පින්තුනි ඒ අයට හදවතින් වන්දනා කරන්න. දෙපා අල්ලල වන්දනා කරන්න. සුවපත් වේවා කියලා මෙසිතම පතුරන්. ලෝකයේ තියෙන තෙරුවන් ඇරුණුකොට ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ගුණයන් දෙකටයි ශ්‍රේෂ්ඨම පුණ්‍ය නිධි දෙකටයි ඔබේ වන්දනා කලේ ඔබේ ගරු කලේ. ඊළඟට ඔබ කල්පනා කරන්න ඔබ මේ උසස් පෙළ විභාගයේ දක්වා පන්ති කාමර 12ක් ශ්‍රේණි 12ක් පසු කරගෙනයි ඔබ මේ ගමන ආවේ.
එයාපු ගමනේදී ඔබ ලදරු පාසලේ පටන් මේ දොළොස්වැනි ශ්‍රේණිය දක්වා ඔබට අකුරු කියලා දුන්න සෑම ගුරු මහත්ම මහත්මියකගේ රුවගුණ සිහිපත් කරගෙන ඒ අයට හදවතින් වන්දනා කරන්න. ඒ අයට සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. පිංහතුනේ ඔබට අනාගතයේ සුන්දර ඉහළ වෘත්තිකයෙක් බවට පත්වෙන්න ඕනෙ නම් ඒ සඳහා මේ උසස් පෙළ විභාගයෙන් උසස් ජයග්‍රහණයන් සාක්ෂාත් කරගන්න ඕනෙ නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාර්ගයයි. ඒ කියන්නේ මහා සංඝරත්නය එහෙමත් නැත්නම් ඔබේ ආගමට අදාළ පූජකතුමන්ලා ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ සිහිපත් කරගෙන හදවතින් වන්දනා කරන්න විභාගෙට යන්න පෙර ආතුව මේ දින ටිකේම මේ දින කීපේම දෙවනුව ඔබේ දෙමාපියන් සිහිපත් කරගෙන ඒ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගුණයන්ට වන්දනා කරන්න සුවපත් වේවා කියලා හිතන්න. ඊළඟට ලදරු පාසලේ පටන් ඔබේ දොළොස්වැනි ශ්‍රේණිය දක්වා ඔබට අකුරු කියලා දුන්න ඒ ගෞරවනීය ගුරු මහත්ම මහත්මීන් සිහිපත් කරලා සුවපත් වේවා කියලා මේ සිත ඇති කරගන්න හදවතින් වන්දනා කරන්න. පින්වතුනි මේ කාරණා තුන තුල ඔබ ශක්තිමත් වෙද්දී ඔබ මෛත්‍රියෙන් මෙසිතින් පිරුණා වූ දරුවෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දරුවන්ට දේශනා කරන්නේ සද්ධාව සීලය මේ සියලු කාරණාවන්ට පෙර ආතුව මෛත්‍රියයි. පින්වතුනි මෛත්‍රී ආනිසංස 11ක් ඔබට ලැබෙනවා. ඒ වගේම ඔබ උතුම් තෙරුවන්ට උතුම් දෙමාපියන්ට තමන්ගේ ගෞරවනීය ගුරු මහත්ම මහත්මීන්ට මෙසිත පසුරවද්දී හදවතින් වන්දනා කරද්දී ඔබ තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන ලෞකික ප්‍රඥාවට අදාළ මාර්ගාංග දෙකම වැඩෙනවා. පින්වතුනි ලෞකික ප්‍රඥාවට අදාළ මේ සුන්දර මාර්ගයන් දෙක කර්මය කර්මඵල විශ්වාසය තුලින් තෙරුවන් කෙරෙහි සද්ධාව තුලින් ඒ වගේම අවිහිංසා අව්‍යාපාද සංකප්ප තුලින් ඔබ තුල ලෞකික ප්‍රඥාව වැඩෙද්දී පින්වතුනි ඒ ලෞකික ප්‍රඥාවම හේතු වෙනවා සුන්දර සම්මා සතිය ඇති කරගන්න. දැන් ඔබට මේ විභාගය පැවැත්වෙන දින කීපය පුරාවට සම්මා සතිය අතිශය වැදගත් වෙනවා. පින්වතුනි කළ යුත්ත නොකළ යුත්ත කුමක්ද කියලා තීරණය කරගන්න. යහපත අයහපත කුමක්ද කියලා තීරණය කරගන්න. හොඳ නරක මොකක්ද කියලා තීරණය කරගන්න. ඒ නිසා එවන් සම්මා සතියක් ඔබ තුල ඇති වෙන්න නම් පින්වතුනි අනිවාර්යෙන්ම ඔබ තුල ලෞකික ප්‍රඥාවට අදාළ ඒ සුන්දර ධර්මතාවයන් වැඩෙන්න ඕනේ. කර්මය කර්මඵල විශ්වාසය තෙරුවන් කෙරෙහි සද්ධා වැඩෙන්න ඕනේ. ඒ නිසාමයි ඔබ හිමිදිරි උදෑසනම තෙරුවන් සිහිපත් කරගෙන හදවතින් වන්දනා කළේ. ඔබට උපකාර ධර්මයන් සකස් කොට දුන්න අම්මා තාත්තගේ මහා බ්‍රහ්ම ගුණයන් සිහිපත් කරගෙන ඒ බ්‍රහ්ම ගුණයන්ට වන්දනා කළේ. ඔබගේ ගෞරවනීය ඔබට අධ්‍යාපනයේ මෞකිරි ඔබට ලබලා දුන්න ඒ ගුරු මහත්ම මහත්මීන් සිහිපත් කරගෙන හදවතින් වන්දනා කළේ. එතන ඔබ මෛත්‍රියේ ශක්තිය සම්මා සංකප්ප ශක්තිය ජීවිතයට එකතු කරගනිද්දී සම්මා දිට්ඨියයි ඔබ තුල ශක්තිමත් වෙන්නේ. දැන් ඔබ තුල සුන්දර සම්මා සතියක් තියෙනවා පින්වතුනි. අනේ සම්මා සතියෙන් තමයි ඔබ තීරණය කරන්නේ ඔබ පාසල් අධ්‍යාපනයේ අවසාන කඩයිම තුලයි දැන් පසු වෙන්නේ. ඒ නිසා ඔබ මේ කඩයිම ජය නොගත්තොත් පාසල් අධ්‍යාපනයේට ඔබ කළා වූ කැපවීම අපති ගියා වෙනවා. දෙමාපියන් ඔබ වෙනුවෙන් ගත්තා වූ වෙහෙස මහන්සිය අපති ගියා වෙනවා. ගුරුවරුන් ඔබ වෙනුවෙන් ගත්තා වූ වෙහෙස මහන්සිය අපති ගියා වෙනවා. ඒ වගේමයි තෙරුවන් ඔබ වෙනුවෙන් කළා වූ ඒ අනුශාසනාවන් අපති ගියා වෙනවා. ඒ නිසා ඔබට මේ සියලු ධර්මතාවයන් ජය ගන්න නම් මේ කාරණා තේරුම් ගන්න තියෙන සම්මා සතිය ඔබ තුල තියෙන්න ඕනේ. නමුත් ඔබ ඇති කරගත්තා වූ මෛත්‍රී හිත නිසාම දැන් ඔබට සම්මා සතිය තියෙනවා. ඒ නිසා ඔබ දන්නවා
මේ උසස් පෙළ විභාගය සූදානම් වෙන මේ දින කීපය පුරාවට මගේ එකම අරමුණ, මගේ එකම සතිය, මගේ එකම සිහිය අධ්‍යාපනය උදෙසා වියුතුයි කියලා. එනිසා මේ දින කීපය තුළ බාහිර කාමච්ඡන්දයන් වැඩෙන, හිත විසිරෙන, ඒ කරුණු කාරණාවලට යන්නේ නැතුව ඒවැයින් බැහැර වෙලා ඔබලාගේ දෙමාපියන් ඔබලා උසස් පෙළ දක්වා අරගෙන එන්න කරපු කැපවීම් සිහිපත් කරගන්න, ඔබේ අම්මා තාත්තා හෙළූ දහදිය සිහිපත් කරගන්න, ඒ අය ඒ සා දුක් විඳේ ඔබට මේ සුන්දර විභාගය සමත් කරලා ඔබ අනාගත ලෝකයට ජයග්‍රාහීව ඔසවා තබන්නයි. අන්නේ සම්මා සතිය ඔබ තුළ දැන් ඇති වෙලා තියෙනවා අර සුන්දර මෛත්‍රී අර්ථය නිසා. පිංගතුනේ මේ සුන්දර සම්මා සතියමයි ඔබට සම්මා සමාධියක් ඇති කරලා දෙන්නේ. සම්මා සමාධිය කියලා කියන්නේ ඔබ විභාගයට යන්න සූදානම් වෙලා ගෙදරින් එළියට බහිද්දී නොවිසිරුණු සිතකින් ඔබ එළියට බහින්න ඕනේ. ඔබේ එකම ඉලක්කය අධ්‍යාපනය වීතුයි, ප්‍රශ්න පත්‍රය වීතුයි. ඔබ මෙතෙක් ඉගෙනගත්ත ඒ අධ්‍යාපන කරුණු කාරණාව වීතුයි. එනිසා බාහිර සිතුවිලි වලට හිත දුවන්න දෙන්නේ නැතුව ඔබට සම්මා සමාධිමත් හිතකින් ඔබ ප්‍රශ්න පත්‍රය දිහා බැලුවොත් පමණයි පින්වතුනි ඔබට පුළුවන් වෙන්නේ ඇලීම් ගැටීම් වලින් බැහැර වෙලා, බිය කියන කාරණයෙන්, බය කියන කාරණයෙන් බැහැර වෙලා පින්වතුනි ඔබ ඉගෙන ගන්නා වූවේ අධ්‍යාපනයේ සැබෑ ප්‍රතිඵල නෙලා ගන්න. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න විභාගයට යන සෑම දවසකම සමාධිමත් හිතක් ඇති කරගන්න. ඒ සුන්දර සම්මා සමාධිමත් හිතමයි ඔබට ඇලීම් ගැටීම් බැහැර කරලා, බිය නැත්තම් බය කියන කාරණය බැහැර කරලා, මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය දරුවෙක්, මම දෙමාපියන් සරණ ගිය දරුවෙක්, මම ගුරුවරුන් සරණ ගිය දරුවෙක්, මං ඒ අයට ගරු කරන, මං ඒ අයට කෘතගුණ දක්වන දරුවෙක්. ඒ නිසා එතනදීම පින්වතුනි ඔබේ සිත ඇලීම් ගැටීම් වලට යන්නේ නැතුව උපේක්ෂා සිතක් ඇති කරගන්න ඔබට ශක්තිය ලැබෙනවා. ඒ නිසා තෙරුවන් සරණින්, දෙවියන්ගේ ආශිර්වාදයෙන්, ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේගේ, ස්වර්ණමාලී මහා සෑ සමුඳුන් වහන්සේගේ අනන්ත බුදුගුණ බලයෙන් පින්වත් දරුවන් තෙරුවන් උදෙසා, මව් දෙමාපියන් උදෙසා, ගුරුවර ගුරුවරියන් උදෙසා දක්වන්නා වූ ඒ ගරුත්වේ සරණින් බොහොම මෙස්සිතින් ආශිර්වාද කරනවා. හෙට දවසේ ආරම්භ වෙන ඒ උසස් පෙළ විභාගයට බොහොම සමාධිමත් හිතකින් මුණ දීලා ඒ තමන්ගේ අධ්‍යාපන කටයුතු සඵල කරගෙන උසස් ජයග්‍රහණයන් සාක්ෂාත් කරගන්න තෙරුවන්ගේ සරණ දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා. පින්වත් දුවා දරුවන්ගේ ජීවිතවලට බලපාන යම් අතීත කුසල් සංස්කාර තියෙනවා නම් පින්වතුන්ලා කරගන්නා වූ, අප කරගන්නා වූ කුසල් ධර්මයන්ගේ ශක්තියෙන් ඒ අතීත අකුසල් සංස්කාරයටපත් වෙලා පින්වත් දරුවන් බලාපොරොත්තු වෙන ඒ අනාගත අධ්‍යාපන පැතුම් ප්‍රාර්ථනා උසස් පෙළ ජයග්‍රහණයන් සාක්ෂාත් වේවා කියලා පින්වත් සියලුම දරුවන්ට මෙස්සිතින් ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වෙච්ඡා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. තෙරුවන් සරණින් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒ උසස් පෙළ විභාගයේ සූදානම් වෙන සියලුම පින්වත් දුවා පුතණුවන්ට තම තමන්ගේ සුන්දර අනාගත පැතුම් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. බයකින් තොරව, බියකින් තොරව ප්‍රශ්න පත්‍රය අතට ගන්න පින්වතුන්ලාට ශක්තිය සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. තෙරුවන් සරණයි.